සිංගප්පූරුවේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද පොඩි වෙනසකටත් එක්ක එක්තරා යාචකයෙක්ගේ කතාවක් අපි කතා කරමු කියලා කල්පනා කරා. ඉතින් මේ යාචකයා ජපානයේ සිද්ධ වුණ සිද්ධියක් තමයි මේක. ඉතින් මේ යාචකයාගේ පොඩි විශේෂත්වයක් තිබිලා දෙනවා අනිත් යාචකයන්ට වඩා. ඒ මොකක්ද කියන එක අපි වීඩියෝ එකේ කතා කරමු. හැබැයි ඊට කලින් එක වචනයක් අපි ඉගෙන ගනිමු. ඒ තමයි සයිකික් කියන මේ වචනය. සාමාන්‍ය සයිකික් කියලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට තියෙන බලයකට වඩා වැඩි බලයක් තියෙන පුද්ගලයෙක්. උදාහරණයකට සමහර පුද්ගලයෝ ඉන්නවා ඔයා හිතේ හිතන දේ ඒගොල්ලෝ කියනවා. ඒ වගේම සමහර පුද්ගලයෝ ඉන්නවා උදාහරණයකට බබා වැංග ගන්න පුළුවන් නොස්ට්‍රඩමස් වෙන්න පුළුවන් අනාගතයේ සිද්ධ වෙන දේවල් ඒගොල්ලෝ කලින්ම කියනවා. අන්න ඒ වගේ දේවල් වලට කියනවා සයිකික් කියලා. ඉතින් මේ යාචකයා අන්න ඒ වගේ බලයක් තියෙන පුද්ගලයෙක් තමයි. ඉතින් මේ මොකද්ද මේ බලය? ඇයි මේ යාචකයා ගැන අපි කතා කරන්න ඕනේ? මේ හැම දෙයක්ම සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. www.singapore.com හරහා ඔයාලට නොමිලේ වෙළඳ දැනුම් පුළුවන්. ඒ වගේම අපේ සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය ජාලයට එකතු වෙන්නත් පුළුවන්. ඉතින් සමාජ මාධ්‍යාලේ ආයෙ ට්‍රෙන්ඩින්ග් එක පටන් ගන්න කියලා හැමෝම කියනවා. ඉතින් ආයෙමත් බොහෝ දුරට මට තව දවස් කීපයක් දෙන්න අපි අලුත් ට්‍රෙන්ඩින්ග් එකක් පටන් ගමු. ඒ ට්‍රෙන්ඩින්ග් එකෙන් පස්සේ දිගටම සමාජ මාධ්‍යාලාවේ අපි හැමෝම ඇක්ටිව් වෙමු. ඉතින් ඔයගොල්ලන්ට අපිත් එක්ක මෙසේජ් කරන්න ඕනේ නම් අනිවාර්යෙන් අපේ සමාජ මාධ්‍යාලාව හරහා මෙසේජ් කරන්න අනිවාර්යයි. 100%ක් අපි ඒකට රිප්ලයි කරනවා. මොකද අපිට තියෙන විශාල චෝදනා තමයි අපි ෆෝන් ආන්සර් කරන්නේ නැහැ, Facebook එකේ රිප්ලයි කරන්නේ නැහැ. අන්න ඒ හේතුව හින්දා හැබැයි අපේ සමාජ මාධ්‍යාලාව හරහා එන්න අනිවාර්යෙන් අපි ඔයගොල්ලොත් ඒක කතා කරන ඉස්සරහට මොනවාගේ වීඩියෝස් ඕනේද කියන එකවත් ඔයගොල්ලන්ට අපිත් ඒක කතා කරගන්න පුළුවන් වෙයි. හරි. අපි දැන් කතා කරමු මේ කතාව පටන් ගන්න ජපානයේ. ජපානයේ කුඩා ගම්මානයක තියෙන එක්තරා කුඩා දුම්රිය ස්ථානයකින් තමයි මේ කතාව පටන් ගන්න. ඉතින් මේ දුම්රිය ස්ථානය ගැන කතා කරොත් එහෙම ජපානයේ අනිත් නගරයන් වල තියෙන විදිහට කාර්යබහුල දුම්රිය ස්ථානයක් නෙවෙයි. හැබැයි සාමාන්‍ය ඒ ගමේ ජීවත් වෙන මිනිස්සු වැඩට යනවා එනවා අන්න ඒ වට භාවිතා කරන එක්තරා දුම්රිය ස්ථානයක් තමයි. ඉතින් මේ දුම්රිය ස්ථානයක යාචකයෙක් ඉන්නවා. මේ යාචකයාට කවුරු හරි අතේ තියෙන සල්ලි කීයක් හරි දෙනවා. ඊට පස්සේ ළඟම තියෙන එතන කඩයක් ඔහුට ඒකක් බොනවා. තව මොන හරි කනවා. ආයේ මෙතනට වෙනවා. අන්න ඒ විදිහට තමයි ඔහුගේ ජීවිතේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ යාචකයාගේ විශේෂත්වයක් තිබිලා තියෙනවා. ඒ තමයි කවුරු හරි ඔහුව පහු කරගෙන ගියා නම් මොනවා හරි වචනයක් කියනවා. ඒ වගේම ඔහු කාව හරි පහු කරගෙන ගියා නම් එතකොටත් මොනවා හරි වචනයක් කියනවා. ඉතින් මේ විදිහටම තමයි ඔහුගේ ජීවිතේ ගිහිල්ලා තියෙන්නේ. අන්න එහෙම තමයි දවසක් එක තරුණෙක් ඔහු සාමාන්‍ය ඔහුගේ දුම්රියන වෙලාවට වඩා විනාඩි 10ක් කලින් විතර ඒ දුම්රිය ස්ථානයට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ යාචකයාව නෝට් කරගෙන ඉන්න දාලා දිනවා. එතකොට මේ යාචකයා කවුරු හරි පහු වෙනකොට මොනවා හරි වචනයක් කියනවා. ඔහු ටිකක් දුර හිටපු ඉඳ ඒක ඔහුට හරියට ඇහුනේ නැහැ. හැබැයි සාමාන්‍ය වෙලාවට නිකන් කටවහගෙන ඉන්න මේ යාචකයා කවුරු හරි පහු කරගෙන යනකොට කියනවා මොකක් හරි වචනයක්. ඉතින් මුලදී ඔහු හිතුවේ මේ යාචකයාට මොනවා හරි මානසික රෝගයක් තියෙනවා කියලා. ඊට පස්සේ වැඩි ගණන් ගත්තේ නැහැ. ඔහුත් ඔහුගේ වැඩට යන්න පටන් ගත්තා. එහෙම ඔහු ඒ දේ අමතක කරා. මේ දේ සිද්ධ වෙලා දවස් කීපයකට පස්සේ ආයෙමත් ඔහු කලින් ඒ දුම්රිය ස්ථානයට යනවා. එතකොට ඒ යාචකයාව පහු කරගෙන යනකොට ඔහු කියලා තියෙනවා කුකුලා කියලා. එතකොට මොහුට තේරෙලා දෙන ඇයි මාව බල්ලද මේ කුකුලා කියලා කිව්වේ කියලා. හැබැයි ඒකත් වැඩි ගණන් ගත්තේ නැහැ. ඊට පස්සෙත් මේ යාචකයාව නෝට් කරනකොට ඔහුට කිව්ව විදිහේම මොන හරි වචනයක් හැමෝටම කියනවා. ඉතින් මේ දේ සිද්ධ වෙලා ආයෙමත් දවස් දෙකක් විතර ගියාට පස්සේ ආයෙමත් ඔහුව නොදැනුවත්ම ඒ යාචකයාව පහු කරගෙන මේ තරුණයා යනකොට ඔහු කියලා දෙනවා අල කියලා. දැන් මේ තරුණයාට විශාල ප්‍රශ්නයක්. කලින් මාව බල්ල කුකුලා කියලා කිව්වා. ඊට පස්සේ අල කියලා කිව්වා. එදා දවසේ ඒ යාචකයා ළඟම තිබ්බ පුටුවක් ගාව ඉඳගෙන මේ යාචකයා ඇත්තටම මිනිස්සු ක්‍රොස් කරනකොට මොනවද කියන්නේ කියලා ඔහු සවන් දෙන්න පටන් ගත්තා. අන්න එහෙම සවන් දෙනකොට ඔහුට තේරිලා තිනවා සමහර කට්ටිය බලපු ගමන් ගෙම්බා කියලා කියනවා. සමහර කට්ටිය ඔහුව පහු කරලා යනකොට අල කියලා කියනවා. සමහර කට්ටිය ඔහුව පහු කරගෙන යනකොට කැරට් කියලා කියනවා. මේ වගේ එක එක දේවල් කියනවා. එතකොට මේ තරුණයා ඇත්තටම කල්පනා කරේ මේ යාචකයා කලින් ආත්මේ කොහොමද ඉපදුනේ, නැත්නම් කලින් ආත්මේ මොන විදිහෙද හිටියේ, අන්න ඒකද දන්නේ නැහැ ඔහු කියන්නේ කියලා. හැබැයි මෙතනදී ඔහුට තිබ්බ ප්‍රශ්නේ තමයි සමහර කට්ටිය ගෙම්බා කියනවා, සමහර කට්ටිය චිකන් කියනවා. හැබැයි සමහර කට්ටියට එළවලු ಜಾති කියනවා, සමහර කට්ටියට පළතුරු ಜಾති කියනවා. එතකොට මේක කලින් ආත්මයත් එක්ක අපිට ගලප ගන්න පුළුවන්ද කියන විශාල ප්‍රහේලිකාවකුත් මේ තරුණයාට තිබ්බා. හැබැයි තාම මේ යාචකයාත් එක්ක කතා කරේ නැහැ. ඊට හේතුව මේ දුම්රිය ස්ථානයේ අද වෙනකම මේ යාචකයාත් එක්ක කවුරුත් කතා කරලා නැහැ. කියන්නේ මේ යාචකයාට කියලා කවුරුත් යාළුවොත් ඉඳලා නැහැ. ඊළඟ දවසේ මේ තරුණයා කල්පනා කරනවා කොහොම හරි මේ යාචකයාත් එක්ක කතා කරලා
ඇයි මේ වගේ වචනයක් කියන්නේ ඕනම පුද්ගලයෙක් මේ විදිහට ක්‍රොස් කරගෙන යනකොට ඇයි මේ විදිහට වචනයක් කියන්නේ කියලා අහන්න ඕනේ කියලා අන්න එහෙම ඊළඟ දවසේ යනකොට පොලිසිය කට්ටියක් මේ දුම්රිය ස්ථානය තුළට ඇවිල්ලා මේ යාචකයාව අත්අඩංගුවට ගන්න. ඊට පස්සේ වහාම මේ තරුණයා හොයලා බලනවා. එතකොට තමයි තේරෙලා තියෙන්නේ කවුරු හරි ටිකක් මහත කාන්තාවක් ඔහුව පහ කරගෙන යනකොට ඔහු කියලා තියෙන හරකා කියලා. ඉතින් මේ කාන්තාව ඇත්තටම ඇය මහතින්ද තමයි මේ විදිහට කිව්වේ කියලා පොලිසියට ගිහිලා පැමිණිල්ලක් දාලා ඊට පස්සේ පොලිසිය ඔහු අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ කාන්තාව කියලා දෙනවා මේ යාචකයා මගෙන් සමාව ගන්න ඕනේ කියලා. එතකොට ඒ යාචකයා සමාව අරගෙනත් නැහැ. ඊට පස්සේ මේ තරුණයා දවස් 10ක් විතර ඒ යාචකයාව හම්බුනේම නැහැ. ඉතින් දවස් 10කට පස්සේ ආයේ ඒ දුම්රිය ස්ථානයේම හැබැයි එළිය තැනක මේ යාචකයා ඉඳගෙන ඉඳලා තියෙනවා. ඉතින් ආයෙමත් දැන් ඔහු නෝට් කරනවා. දැන් මොකද්ද මේ යාචකයා කියන්නේ කියලා අන්න එහෙම නෝට් කරගෙන යනකොට එක පුද්ගලෙක් ලස්සනට ඇඳලා පැළඳලා බැලූ බැලමට ව්‍යාපාරිකයෙක්ගේ පෙනුමක් තියෙන එක පුද්ගලෙක්. මේ පුද්ගලයා පහු කරගෙන යනකොට විතරක් මිනිසා කියන ඒ වචනය මේ යාචකයා කියලා දෙනවා. එතකොට දැන් මොහුට තියෙන විශාල ප්‍රශ්නේ තමයි අනිත් මිනිස්සු දැක්කම එක එකව කියන මේ පුද්ගලයා දැක්කම විතරක් මිනිසා කියලා කියනවා කියලා. ඉතින් මේ හැම දෙයක්ම ඔහු නෝට් එකක් හැටියට ගන්නවා. මේ විදිහට සති ගාණක් ගියාට පස්සේ අද නම් කොහොම හරි මේ යාචකයාත් එක්ක කතා කරන්න ඕනේ කියලා ඔහු වැඩට නිවාඩුවකුත් දාලා ඔහු එතනට ගිහිල්ලා ඒ යාචකයාත් එක්ක කතා කරනවා. හැබැයි මුලදී ඒ යාචකයා මොහුට සවන් දුන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ මිනිස්සු යනකොට එක එක වචන කියනවා විසක් මොහුට සවන් දුන්නේ නැහැ. හැබැයි මේ තරුණයා ඔහුගේ උත්සාහය අතාරියේ නැහැ. දිගින් දිගට මේ යාචකයාත් එක්ක කතා කරනකොට ඊට පස්සේ යාචකයා මොහුත් එක්ක කතා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මේ තරුණයා අහන්නේ ඔයා ඇයි මේ විදිහට මිනිස්සු ඔහුව පහු කරගෙන යනකොට ඇයි මොකක් හරි වචනයක් කියන්නේ? ඔයාට පෙර ආත්මයේ පේන බලයක් තියෙනවාද කියලා. එතකොට ඒ යාචකයා හිනා වෙලා කියනවා පෙර ආත්මයේ පේන බලයක් නම් නැහැ. ඔයා එකපාරක් පහුවෙලා යනකොට මම කුකුලා කියලා කිව්වා, එකපාරක් පහුවෙලා යනකොට අල කියලා කිව්වා. එතකොට මේක කොහොමද පෙර ආත්මයක බලයක් වෙන්නේ? හැබැයි මට බලයක් තියෙනවා කියලා එතනින් නැගිටලා ගියා. දැන් මේ තරුණයාට තිබ්බ විශාල ප්‍රශ්නය තමයි මොකද්ද ඒ බලය කියන එක. ඊට පස්සේ දිගින් දිගටම මේ යාචකයාත් එක්ක කතා කරාට මේ යාචකයා කතා කරේම නැහැ. හැබැයි මේ තරුණයා ආයෙමත් ඔහුගේ උත්සාහය අතාරියේ නැහැ. දවසක් ඔහුගේ අත්තකින් අල්ලලා ඔහුව ඉඳවලා කියනවා ඔයාගේ ඒ බලය මොකද්ද කියලා කරුණා කරලා මට කියන්න. ඔයා දැන් මාස 3ක් තිස්සේ මම ෆලෝ කරනවා. අනිත් කට්ටිය මේ දුම්රිය ස්ථානේ ඔයා ගණන් ගන්නේ නැති වුණාට ඔයා මොන හරි වචනයක් කියනවා. ඒක මොකද්ද කියලා ඊට පස්සේ ඒ යාචකයා කියනවා මේක මහලුකු බලයක් මොකුත් නෙවෙයි. හැබැයි ඔයා අවසානයේට කාපු කෑම එක මොකද්ද කියලා ඔයා බලපු ගමන් මට දැනගන්න පුළුවන් කියලා. අන්න ඒකද මහ ලොකු දෙයක් මෙතන තිබ්බේ නැහැ. එතකොට දැන් ඒ තරුණයා අහනවා ඔහුගේ ඩවුට් එක ක්ලියර් කරගන්නත් එක්ක මම අද උදේ කෑවේ මොකද්ද කියලා කියන්නයි කියනකොට ඔහු කියනවා කුකුල් මස් කෑවේ කියලා. ඒ විදිහටම ඔහු කුකුල් මස් තමයි කාලාවේ. හැබැයි මේ ඩවුට් එක තවදුරටත් ක්ලියර් කරන්න ඕනේ කියලා ඔහු එක එක දේවල් කාලා ඒ යාචකයා ඉස්සරහෙන් යනකොට ඔහු හරියටම කියලා දෙනවා මොකද්ද කෑවේ කියලා. ඉතින් මේක තමයි මේ කතාව. හැබැයි මේ කතාවේදී එක භයානක සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සිද්ධිය මොකද්ද කියන එක මම ඔයගොල්ලන්ට කියන්නේ නැහැ. ඒ භයානක සිද්ධිය මොකද්ද කියන එක ඔයගොල්ලන්ට මේ වෙනකොටත් තේරුණේ නැත්නම් මේ වීඩියෝ එකේදී මේ වීඩියෝ එක ආයෙ පාරක් බලන්න. එක භයානක සිද්ධිය මේ series of event කියනවනේ. ඉතින් මම දිගින් දිගටම මේ කතාව කිව්වා. ඉතින් මේ කතාවේ එච්චරම අපි හිතපු තරම් මහලොකු දෙයක් සිද්ධ වුණේ නැහැ. හැබැයි එක භයානක සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ තේරුම් ගත්තා නම් වහාම comment box එකේ comment කරන්න. එහෙම නැත්නම් ආයෙමත් මේ වීඩියෝ එක බලන්න. එක භයානක සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. මොකක්ද කියන එක comment box එකේ අනිවාර්යෙන් comment කරන්න. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න. මේ වගේ හොඳ හොඳ වෙනස් විදිය videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් යහපැති දින bell icon එකක් click කරන්න. www.singapore.com හරහා ඔයාලට නොමිලේ වෙලද දැනුම් දාගන්නත් පුළුවන්. ඒ වගේම අපේ Singapore සමාජ මාධ්‍ය ජාලෙට එකතු වෙන්නත් පුළුවන්. සුබ දවසක්.